नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धोपि बुद्धस्से बानेय वन्नं कप्पम्पि चे अन्यमभासे मानु हियेत कप्पो चिरदीघ मन्त्रे वन्नो न कियेत तथागतस्साति श्रद्धावंत पिन्नतुनि तुम लोकाग्र वू भाग्यवत्तु अरिहत्तु सम्यक् संबुद्ध सर्वज्ञ राजोत्तम्यन् वहन्से विसिं बुद्ध गुण दैक्कन गाथावक् मेहम देशना करला तीन मे गाथावे केति तेरुम मेहमाई बुद्धोपि बुद्धस्से भनेय वन्नं सर्वज्ञ सम्मा सम्बुद्धरजानन् वहन्से नमक्म सर्वज्ञ बुद्धरजानन् वहन्सेगे गुणस्कंदय देशना करने सेक्नं कप्पम्पिचे अन्यमभासमानो मुलु आयुष्काल्पेम अन् किसिवक् नोदेसा बुद्ध गुणम देशना करने सेक्नं कियेत कप्पो चिरदीघमन्तरे दीर्घ काल गैवैमिं कल्पे गिवन्नेय न कियेत तथागतान्वास गुणवर्णाव कवदाक्वात् कियादिम कल नहि वन्नेय कल्पयक् तिस्से सर्वज्ञन् वहन्से नमक् सर्वज्ञ बुद्ध गुणम देशना करन्ने नं कल्पे गिवियायि बुद्ध गुण गिवि नोयायि किन एकै केटि तेरुम සද්ධාතිස්ස රජතුමාගේ කාලේ එක්තරා කළුවර පොහෝ දවසක කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ හලුදිය පොකුණ සමීපයේ කළු තිමිරි ගහක් යට කළු ගල් ආසනේ වාඩි වී ඉඳගෙන කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාවක් වදාලා හැන්දෑව ඉරිබස යන වෙලාවේ ආරම්භ කළ දේශනාව පසුදා උදෑසන ඉර උදාවන තුරු අතරක් නෑර දේශනා කළා. කාලකාරාම සූත්‍රයේ සරුවඥන් වහන්සේ විසින් දේශනා කොට වදාරා තිබෙන්නේ සැවැත් නුවරට සමීප සාකේත නගරයේ කාලකාරාමයෙහිදී කාලක කියන සිටුවරයා විසින් කරවන ලද කාලකාරාමයේ දේශනා කළේ දේශනාවේ බුද්ධ ගුණ ගාම්භීර බුද්ධ ගුණ දැක්වෙන අතර එදා දෙසීමේදී පස්වාරයක් මහා පොළොව කම්පා වෙලා තියෙනවා. ඒ දේශනාව කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ තුන් යාම රාත්‍රියේ විස්තර විවරණ සහිතව දේශනා කළා. එදා ගල්ලෙනකට වී උපෝසත සීලේ සමාදන්ව සිටි සද්ධාතිස්ස රජතුමා දේවාරාධනා ගාථා වැසූ කෙනෙහිම ධර්මශ්‍රවණේට බණ පිරිස වෙත ගියා. විශාල පිරිසක් සිටි නිසා පිරිස් කෙළවරට වී හිටගෙන බණ ඇසුව එළිවෙනකම් දසුන් කෙළවරදී රජතුමා උතුරාන ශ්‍රද්ධාවෙන් මහත් හඬින් සාදුකාර දුන්නා. රහතන් වහන්සේ දැනගත්තා රජතුමාගේ සාදුකාර හඬ. කතා කළා මහරජතුමනි එන්ද කොයි වෙලාවෙද බණ හඬ ආවේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ පළමු ගාථාව සජ්ජායනා කරනකොට මං ආවා. महाराज में तुम यम रात्रे हितिवनक बने से में दुष्कर दयाक नेद नेत स्वामी इन वहन से में में दुष्कर दयाक ने मेवागे बुद्ध गुण आसंद लेबेनवानं एक रयाक नेमे मुलु जीविते मुनात्माम हितगने स्वामी ने बनते कहा नम मत वेहसाक देने ने मांगे हित समाधिगत होना बुद्ध गुण आगने अनुग स्वामी ने उबहान से अवकाश गंगाव मिहितलेट हरे हुआ से අතරක් නැර අති ශ්‍රේෂ්ඨ බුදුගුණ ගංගාවක් දේශනා කළා නේද ස්වාමිනි බුදුගුණ තවත් ඉතුරු තියෙනවද මහරජ මා දේශනා කළේ ඉතාම ස්වල්ප ප්‍රමාණයක බුද්ධ ගුණයක්
ස්වාමීන් උපමාවක් මහරජය සියක් කිරියක වපසරියේ ඇති කුඹුරු යායක එක වීකරලේ යට සුවල්පයි ඉතිරි වීකරල් වල වැට තව ප්‍රමාණයි ඒ වගේ මා දේසු බුදුගුණ එක වීකරලක යට සුවල්පයක් වගේ නොදේසු බුදුගුණ සියක් කිරියෙහි ඉතිරි වීකරල් වල යට වාගේ අප්‍රමාණයි ස්වාමිනේ තවත් උපමාවක් මහරජ දෙගඩොතලා ගලන ගංගාවකට යම් කෙනෙක් ඉදිකටු මලක් ඇල්ලුවොත් ඉදිකටු මලෙන් ඇතුල් වී පිටවී යන ජලයේ ස්වල්පයි ඉතිරි ජලයේ අප්‍රමාණයි එසේ මා දේසු බුදුගුණ ඉදිකටු මලෙන් ඇතුල් වී පිටවී යන වතුරසේ ස්වල්ප බුදුගුණ ප්‍රමාණයක් නොදේසු බුදුගුණ ඉතිරි ජලයේසේ අප්‍රමාණයි ස්වාමිනේ තව උපමාවක් මහරජ අහසේ පියාසර කරන පක්ෂීකුගේ පියාපතට යටවන අහස ස්වල්පයි ඉතිරි අහස අනන්තයි ඒ වගේ මා දේසු බුදුගුණ අහසේ පියාසර කරන පක්ෂියාගේ පියාපතට යටවෙන අවකාශයේසේ ස්වල්පයි නොදේසු බුදුගුණ ඉතිරි අහසසේ අනන්තයි ස්වාමීනි ගැලපෙන උපමාවක් කියුණා ස්වාමීනි බුදුගුණ අනන්තයි අවකාශයේසේ ඒ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් ඔබ වහන්සේ අතරක් නැර දේශනා කළා මේ දේශනාව ප්‍රමාණ කළ නොහැකි තරම් ආනිසංස ඇති දේශනාවක් මේ දේශනාවට මට වෙන ධර්ම පූජාවක් මේ අතේ නැහැ ස්වාමීනි මේ 300ක් වදුන් වටක් ප්‍රමාණ ඇති ශ්‍රී ලංකාද්වීප පොළව රාජ්‍යය මේ ධර්ම දේශනාවට මම පූජා කරනවා කියලා ලංකා රාජ්‍යයෙන් පූජා කළා පස්විතින් මහරහතන් වහන්සේ රජතුමාට අනුශාසනා කරලා ලංකා රාජ්‍ය අපසු බාර දුන්නා මේ වාගේ දේශනා තුලින් පැහැදිලි වෙනවා බුද්ධ ගුණ අනන්ත බව ඒ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දනේ වී තේනවා බුදු ගුණ පාඨයක් ඉතිපිසෝ ගාථා පාඨේ නමි බෞද්ධයන් වශයෙන් කුඩා දරුවෝ පවා මේ ගාථා පාඨේ නිතර දන්නවා කියවන හැබැයි මේ ගාථා පාඨයේ තේරුම් අභ්‍යන්තරයට බැහැල බැසුවොත් දැලුවොත් අනන්ත ලෝක ධාතු වල පැතිරී පවත්නා තරම් අනන්ත බුද්ධ ගුණ සම්භාරය මේ ඇතුළත් වී තියෙන බව පැහැදිලි වෙනවා මේ ගාථාවේ කියුණානේ කල්පයක් තිස්සේ සරුවඥන් වහන්සේ නමක් වෙන කිසිවක් නොදෙසා බුදු ගුණම දේශනා කරන සේක්නම් කල්පයේ ගෙවි යනවා බුදු ගුණ ගෙවි අවසන් වන්නේ නැහැ කියලා එතකොට එතෙන්දි සඳහන් කරන්න තියෙන වැදගත් කාරණයක් අපමණනිකු එකවරක් අරහං කියන කෙටි කාලය තුල ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් අට වාරයක් අරහං කියන්න. අට වාරයක් අරහං කියන්න. නැත්නම් අපි එක වචනයක් කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට වචන අටක් කියන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ එක වචනයක් කියන කෙටි කාලය තුල ලෝතුරා බුදුරජාණන් වහන්සේට පුළුවන් වචන 16ක් කතා කරන්න. එතකොට අපවැන්නේ එක වචනයක් කියන කෙටි කාලයේදී සරුවඥන් වහන්සේට පුළුවන්කම තියෙනවා වචන 128ක් කියන්නේ. 16 වරක් 128යිනේ. 128 වචනයක් කියන්න පුළුවන් අපි එක වචනයක් කියන කෙටි කාලය තුල. හේතුව සරුවඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් ඒ කියන්නේ සාරා සංඛ්‍යයේ කල්පලක්ෂයක්, සොලසා සංඛ්‍යයේ කල්පලක්ෂයක්, විෂා සංඛ්‍යයේ කල්පලක්ෂයක් තිස්සේ පිරු වාක් සුචරිතානුභව බලයෙන් තමන් වහන්සේට පිහිටා තිබුණා අති ශ්‍රේෂ්ඨ වූ වාක් කෞසල්‍යයක් වචන කුසලතාවක් උන්වහන්සේගේ නාභි මණ්ඩලයේ පටන් ස්වරෝච්චාරණ ඉන්ද්‍රියන් දක්වා වාත පිත්සෙම් ආදීන් කිසිදු බාධාවක් නැහැ සුවිසුද්ධයි ශ්වාස නාලේ ස්වර නාලේ එවැගේම ජීවහා ධාතුව දිග පුළුල් තුනී ජීවහා ධාතුවක් නිසා ඊටාම සුවසේ දිව හසුරවන්න පුළුවන් දෙතොල කිසි බරක් නැතුව බොහොම පහසුවෙන් විවර කරන්න වහන්න තියන්න පුළුවන්. ඒ වගේම සිංහ රාජයුගයේ යටි හනු වගේ හනු යුගල දෙකම හනු යුගලයේම දෙහනුවම 12ක් චන්ද්‍රරාකා ශේඛාවක් වගේ කවාකාරයි. එනිසාම දන්ත පන්තියක 20ක් 20ක් බැගින් සම 40ක් දන්තයන් පිහිටා තියෙනවා. අල්පනීති තුඩක් තරම්වත් සිදුරක් නැති හැටියට දන්ත ප්‍රන්ති දෙක රිදී පටක් වාගේ පිහිටා තිබෙන මුතු ඇට පෙලක් වාගේ බොහොම සිනිඳු බොහොම ප්‍රසන්න දන්ත ප්‍රන්ති. එනිසා උන්වහන්සේට වාක් පිත සෙම්මාදී පලිබෝධයක් නැති නිසා ස්වරණාලේ සුවිසුද්ධ නිසා දන්ත ප්‍රන්තියේ සුපස්සිත නිසා
දෙතල සුපස්සිත නිසා ජීවහා ධාතුව තුනී බැවින් දිගු බැවින් එවැගේම මුරුදු බැවිනුත් උන්වහන්සේගේ චිත්තසංතානයෙහි ජවන ප්‍රවෘත්ති ඇති ශීඝ්‍ර බැවිනුත් අපවැන්නෙකු එක වචනයක් කතා කරන කෙටි කාලය තුල වචන 128ක් දේශනා කරන්න තරම් වචී කෞසල්‍යතාවක් තියෙනවා. මෙන්න මේ විදිහේ වාක් කෞසල්‍යයක් ඇති සරුවඥන් වහන්සේට දැන් අපනම් පයක් හමාරක් බණක් කියනකොට උගුර බැරැන්දි වෙනවා, වෙන වෙන අපහසුතා එනවා, දාඩිය දානවා. සරුවඥන් වහන්සේට කිසිවක් නෑ. කවදාකවත් ශ්‍රී දේහේ දාඩිය බිඳුවක් ඇටෙන්නේ නෑ. මුළු ජීවිතේම කවදාකවත් දාඩිය බිඳුවක් නෑ. දුවිලි බිඳුවක් ශ්‍රී ශරීරයේ ඇතෙන් මේ තවරෙන්නේ නෑ. එවාගෙම උන්වහන්සේගේ උගුර බැරැන්දි වීමක් නෑ. උන්වහන්සේට තාම ප්‍රසන්න වූ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්මස්වරය අෂ්ටාංග සමන්වාගතයි. විස්සට්ඨ මංජු විඤ්ඤෙයෝ සවනීයෝ විසරිනෝ බින්දු ගම්බීර නින්නාදිත්තේව මට්ටංගිකෝ සරෝ කියන මෙන්න මේ අංග 8කින් යුක්ත වූ ස්වර සම්පත්තියක් බ්‍රහ්මස්වරයක් තිබුණා. බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එකයි. බ්‍රහ්ම රාජාගේද කතා කිරීමේදී බ්‍රහ්ම රාජාටද මේ වාතිපිත සෙම්මාදී බාධාවක් නිසා ඔහුගේ වචනේ බොහෝම සුවිසුද්ධයි. ඊට වඩා සත සහස්‍ර ගුණෙන් සරුවඥන් වහන්සේගේ වචනේ සුවිසුද්ධ බැවින් ඒ ස්වරයට කියනවා බ්‍රහ්මස්වරය කියලා. අනිකේ සරුවඥන් වහන්සේ නිකරුණේ වචනයක් ප්‍රකාශ කරන්නේ නැහෙනේ. තුන් කල්යල් බලා අසූවන්ට ලොවේ ලෝතුරා සුව සලසා දෙන වචනයක්මයි සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා උන්වහන්සේගේ වචන විලාසය අති විශිෂ්ටයි. විස්සට්ඨ කියන්නේ වචන හොඳට පිට වෙනවා. වචන හොඳින් පිට වෙනවා උන්වහන්සේගේ. මඤ්ඤු කියන්නේ බොහොම මිහිරි. වචන බොහොම මිහිරි. විඤ්ඤයෝ කියන්නේ අහන්නන්ට හොඳට පැහැදිලි. අහන්නන්ට හොඳට වැටහෙනවා. ශවණීයෝ කියන්නේ දසවනට බොහොම අමාවක් වගේ මිහිරි. ශවණීයෝ. විසරිනෝ කියන්නේ හොඳ හැටි උන්වහන්සේගේ උච්චාරණේ තියෙනවා. බින්දු කියන්නේ වචන සම්පින්දණියකුත් තියෙනවා. දැන් සමහර විට අකුරු එක අකුරක් එක තැනක තව අකුරක් එක තැනක වචන කියන්නේ හරියට ඒ වචනෙට ගැලපෙන අකුර ඒ විදිහටම සම්පින්දණය වෙලා කියවේ. බින්දු ගම්බීර කියන්නේ හරියට අකුණු කොටන වෙලාවේ හෙන හඬක් වාගේ ගම්බීර ස්වරයක් තියෙනවා. නින්නාදී කියන්නේ කුරවි කෙවිල්ලන්ගේ නාදේ වගේ. හිමාල වනාන්තරයේ කුරවි කෙවිල්ලන් මී පැණි වාගේ මිහිරි මී අඹ පැණි රස පානය කළා. යම්කිසි අඹ ගහක යට අතේ දෙගෙන නාදයක් කළා. උඩාක්තට ගිහින් අහනවා. ඒ තරම් ඒ නාදය පැතිරෙනවා නින්නාද සහිතයි. ඒ වාගේ සරුවඥන් වහන්සේගේ වචනයෙහිද නාදය නින්නාද සහිතයි. මෙන්න මේකේ නංග 8කින් යුක්ත වූ බ්‍රහ්මස්වරයකින් ඒ සරුවඥන් වහන්සේගේ දේශනා ස්වරූපයේ පවතිනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරතොත් දස දහසක් වලට එක හඬින්ම ඒ දේශනාවේ සවන් දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී බරණැස් නුවර සමීපයේ ඉසිපතන ආරාම මිගදායේ ඉඳගෙන දේශනා කළේ. ඒ දේශනාව දස දහසක් වලට එක හඬින් ඇහුණා. අඩුපාඩුවක් නැතු. දැන් වෙන කිනුවගේ ශබ්දය ඈතට යනකොට ඇහෙන අඩුයිනේ. එහෙම නෑ. සක්වල දසදහසක් කෙලවර දක්වා එක හඬින්ම ඒ දේශනාවට සවන් දෙන්න පුළුවන් වුණ ඕනෑම කෙනෙකුට. ඒ නිසා නේද අසංකේය පිරිස ඒ තැන්වල ඉඳගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තේ. මෙන්න මේ විදිහේ දේශනා කෞසල්‍යයක් ඇති සරුවඥන් වහන්සේද මුළු කල්පේ මුළුල්ලෙහිම බුදුගුණම දේශනා කරතත් බුදුගුණව සංවන්නේ නෑ කියන එක මෙයින් පැහැදිලියි. ඒ නිසා අපට වෙන කිසිවක් නැතත් බුද්ධ ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා මේක සියවර දහස්වර දස දහස්වර සිහි කරනවා නම් එයින්ද අපේ හිත සමාධි කරගන්න පුළුවන්. ඒක සත්‍යක්‍රියාවක් වශයෙන් කරන්න පුළුවන්. සර්පේ දෂ්ඨ කළත් බුදු ගුණ අනන්තයි කියන එක 108 වාරක් කිව්වනම් සත්‍යභාගී විස බහැල යනවා. වසවිසක් කියවන නම් බුදු ගුණ අනන්තයි කියලා ඒකම කියව කියවා ඒ වසවිස මේ ඉවත් කරන්න පුළුවන්. රෝගයක් ආබාධයක් වුණත් බුදු ගුණ අනන්තයි කියන එක කියව කියවා ඒ රෝගියට ප්‍රතිකාර කොට සුවපත් කරන්න පුළුවන්. අමනුෂ්‍යයෙක් වුණත් අමනුෂ්‍යයෙක් ඉස්සරහටම ආවත් බුදු ගුණ අනන්තයි කියන එක කියලා ඔහු පළවා හරින්න පුළුවන්. හපන්ඩෙන සුනකයෙකුට වුණත් බුදු ගුණ අනන්තයි කියනකොට සුනකයා ආපස්සට යනවා. මේ වාගේ
හෙනාඩක් පුපුරන වෙලාවේ අකුණක් පුපුරන වෙලාවේ බුදු ගුණ අනන්තයි සිහි කළා නම් ඒ අකුණ නිවාරණය වෙනවා. මේ වාගේ ගමනක් පිටත් වෙනකොට බුදු ගුණ අනන්තයි කියන එක බොහෝ වාරක් හිතින් කියවල පිටත් වෙනවා නම් මාර්ග අනතුරු නැතුව ගමන යනවා. මේ වාගේ අනන්ත අප්‍රමාණ ආනිසංස නෙලා ගන්නට මේ අනන්ත බුද්ධ ගුණ මාත්‍රේ සිහි කළ පමණින් පුළුවන් වෙනවා කියන එක නොයෙක් හේතු කාරණා සාධක සහිතව අපට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඊළඟට අපි සලකා බලමු. මේ අනන්ත බුද්ධ ගුණයන් සම්පින්දනේ වේ තියෙන ඉතිපිසෝ පාඨයේ තියෙනවා භගවා කියන ශ්‍රේෂ්ඨ ගුණයක්. එයි අපි මුලින්ම කියන්නේ ඉතිපිසෝ භගවා කියලානේ. මේ භගවා කියන ගුණය මුළු බුද්ධ ගුණ සම්භාරයේතම සාධාරණ වචනයක්. භගවා. මේ භගවා කියන ගුණය පිළිබඳව සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ඉතාම විසිතුරු දේශනාවක් මහා නිද්දේශ පාළියේ දේශනා කළා තියෙනවා. ඒ කරුණ ටිකක් අපි මෙතෙන් ඉදිරිපත් කරනවා. මොකද අපට බුදුරජාණන් වහන්සේගේ පිහිට හැර අන් පිහිටක් ලෝකේ කොහෙවත්ම නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ පිහිට යම් තාක් අපි ලබා ගන්නවා නම් බුදුගුණ අපි දැනගෙන තියෙන්නට ඕනේ. බුදුගුණ දන්නා දන්නා පමණට අපට සරුවඥන් වහන්සේ පිළිබඳව ගෞරවය, භක්තිය, විශ්වාසය පිහිටන නිසා ඒ සරුවඥන් වහන්සේගේ පිහිටෙන් අපේ දෙලව දියුණුවක් නිවන් ගමන සුවසේ සාදා ගන්නට පුළුවන් වෙනවා. භාවනාවක් කරන යෝගාවචරයෙක් වුණත් යමන්ට යම්කිසි වැරදීමක් ආවා නම් බියක් නැති ගැනීමක් හරි අපහසුතාවක් ආවා නම් බුදුගුණ සිහිගල පමණින් ඒ ඔක්කොම දුරවෙලා මාර්ගයේ භාවනා මාර්ගය යථා තත්ත්වයෙන් ගමන් කරන්න පුළුවන්. පසුගිය කාලේ මීට අවුරුදු 50කට වගේ ඉස්සර දැනට කුඩුම්බිගල කියන ආරණ්‍ය සේනාසනේ දැනටත් ඒකේ තියෙන මහ වනාන්තරයේ යාලබේ භූමියට අයිති බෞද්ධ නොවන අබෞද්ධ කතෝලික උපාසකයෙක් වනාන්තරයට වෙලා ජීවත් වුණා. එකලා සුමානිකට වරක් පමණ පානම කියන ගම්මානෙට ඇවිල්ලා හාල් පොල් ආදී අරගෙන යනවා. කැලෑමේ අලමුල් පලාපල නෙලාගෙන කමින් ජීවත් වෙනවා. එක දවසක් මොහොත නිින්දෙන් හීනෙන් කියලා තේනවා මේ ඉතිපිසෝ ගාථා නිතර කියවන්න කියලා. ඉතිපිසෝ ගාථා ඔහු දන්නවා. නමුත් බෞද්ධයක් නොවන නිසා ඒක අගය කෙරුවේ නැහැ. මේක බුද්ධ ගුණයක් නෙ මොනවටද මට කියලා ඒක හිතින් භාවිතා කරේ නැතුව හිටියා. නමුත් එදාම හැන්දෑවේ මෙතුමා පාරේ කැලෑවේ කැලෑපාරක යනකොට දොළපාරකින් බහින තැන දැවැන්ත වලහෙක් හරියට ඉස්සරහට මූණට මූණ හම්බ වුණා. මෝට පැන ගන්නත් බෑ, වලහට ආපස්සට යන්නත් බෑ. හරියට මූණට ආවා. එක පාටමර සිහිනින් කියපු ඉතිපිසෝ ගාථාව හයියෙන් කිව්වා. කියනකොට වලසා විදුලියක් මෙන් ආපස්සට පැනලා යන්න ගියා. එදා පටන් ඔහු හැම වෙලාවෙම ඉතිපිසෝ ගාථාම කියවන්න පටන් ගත්ත පමණක් නෙමෙයි, ඒ හේතුවෙන් ඔහු කතෝලික ආගමත් ඇද දාලා සැබෑ බෞද්ධ උපාසකයෙක් බවට පත් වුණා. පසු කාලයක ඒ සේනාසනේ වටිනා ආරණ්‍ය සේනාසනයක් ඒ කාලේ සිටි අනගාරික තාඹුගල අනගාරිකතුමා ගෙන්නලා එතුමාට පැවරුවා. පසු කාලයක තාඹුගල ආනන්ද සිරි නමින් එතුමා පැවිදි වෙලා හිටියානේ. අන්න ඒ වාගේ අබෞද්ධයන්ට පවා බුදු ගුණයෙන් ලැබෙන පිහිට අසීමිතයි. ඒ බුදු ගුණයෙන් ලැබිච්ච පිහිට අසීමිත බව නොයේ කතා ප්‍රවෘත්ති වලින් අපට සඳහන් කරගන්න දැනගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව අපි එයින් සෑහීමකට පත් වෙන අතරතේ අපි සලකා බලමු භගවා කියන ගුණෙහි තියෙන ආනිසංසය නැත්නම් අර්ථ සම්පත්තිය. අපේ යෝගාශ්‍රම සංස්ථාවේ සෑම දවසේම සන්ධ්‍යාවේ වන්දනාවක් කරද්දී මේ නවආරහාදී බුදු ගුණ ගැන විශේෂ වන්දනාවක් තියෙනවා. ඒ වන්දනා මෙහිම ගාථාවක් අපි භාවිතා කරනවා. භාග්යවා භංගවා යුත්තෝ භගේහි ච විභත්තවා භවේසු වන්ත ගමනෝ භගවා නාමතේ නමු. මේ ගාථාවේ තියෙනවා තේරුම් හයක්. ඒ සරුවඥන් වහන්සේ භාග්යවා භාග්යවන්ත බැවින් භගවානං බනසේක. භග්ගවා ක්ලේශයන් භග්න කළ බැවින් භගවානං වනසේ. භගේහි යුත්තෝ භාග්‍ය ධර්ම හයකින් යුක්ත බැවින් භගවානං වනසේක. විභක්තවා සද්ධර්මයේ බෙද බෙදා දෙසූ බැවින් භගවානං වනසේක. භක්තවා සේවනය කළ යුතු උත්තරී මනුෂ ධර්මයන් සේවනය කළ නිසා භගවානං වනසේක. වන්ත ගමනෝ භව ගමන් අවසන් කළ බැවින් භගවානං වනසේක. මේ කරුණු හයක් තියෙනවා.
භාග්‍ය සම්පන්න බැවින්ද, කෙලෙසුම් භග්න කළ බැවින්ද, භාග්‍ය ගුණ හයකින් යුක්ත බැවින්ද, ධර්මයේ බෙදා දෙසූ බැවින්ද, භජනීය කටයුතු ධර්මයන් භජනය කළ බැවින්ද, භවගමන වැමෑරූ බැවින්ද භගවානං වනසේක. මේ තේරුම් හය තවදුරට විස්තර වශයෙන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළතියි. භගවාති ගාරවාදි වචනමේතම් බුද්ධානම් භගවන්තානම් අපිච භග්ගරාගෝති භගවා භග්ගදෝසෝති භගවා භග්ගමෝහෝති භගවා භග්ගමානෝති භගවා භග්ගදිට්ඨීති භගවා භග්ගකණ්ඨකෝති භගවා භග්ගකිලේසෝති භගවා බජි විභජි ධම්ම පටි විභජි ධම්ම රතනන්ති භගවා භවානං අන්ත කරෝති භගවා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝති භගවා භාගීවා භගවා භජීවා භගවා අරඤ්ඤේ වන පත්තානි පන්තානි සේනාසනානි අප්ප සද්ධානි අප්ප නිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානීති භගවා භාගීවා භගවා චීවර පින්ද පාත සේනාසන ගිලාන පච්චය භේසජ්ජ පරික්ඛානානන්ති භගවා භාගීවා භගවා අත්තරසස ධම්මරසස විමුක්තිරසස ආදි සීලසාදි චිත්තසාදි පඤ්ඤායාති භගවා භාගීවා භගවා චතුන්නං ජානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං වන්නං අනුකුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තීනං අසුභ සමාපත්තියා ආනාපාන සති සමාධිස්සාති භගවා භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානානං චතුන්නං සම්මප්පදානානං චතුන්නං ඉද්ධිපාදානං පංචන්නං ඉන්ද්‍රියානං පංචන්නං බලානං සත්තන්නං බොජ්ජංගානං අරියස්ස අට්ඨංගිකස්ස මග්ගාසි භගවා භාගීවා භගවා දසන්නං තථාගත බලානං චතුන්නං වේසාරජ්ජානං චතුන්නං පටිසම්විදානං චන්නං බුද්ධ ධම්මානං චන්නං අභිඤ්ඤානන්ති භගවා භගවා තේනේ තන්නාමං මාතරා කතන්න පිතරා කතන්න භාතරා කතන්න භගිනියා කතන්න ඥාදිසාලෝ හිතේ කතන්න මිත්තා මච්චේ කතන්න සමන බ්‍රාහ්මණී කතන්න දේවතායි කතං ඉමුක්ඛන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහසබ්බඤ්ඤිත ඥානස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදං භගවාති. මේ දීර්ඝ වර්ණාවක් දීර්ඝ දේශනාවක් මේවා කටපාඩම් කරගන්න තරම් වටිනාම බුද්ධ ගුණ සම්භාර මානිද්දේශ පාළියේ මේක තියෙනවා. මේක තේරුම මෙහෙමයි, භගවාති ගාරවාදි වචනේ මේතම් බුද්ධානම් භගවන්තානම්. භගවා කියන්නේ සරුවක්නේ බුදුරජාණන් වහන්සේලාට ගෞරව නාමයක්. මේ භගවා කියන වචනේ ගෞරව නාමයක්. අපිච භග්ගරාගෝති භගවා. එසේ නැතත් සරුවක්ඥන් වහන්සේ කෙලෙස් මේ රාගේ භග්න කළ බැවින් බින්ද බැවින් භගවානං වනසේ. භග්ග දෝසෝති භගවා. දේශය බින්ද බැවින් භගවානං වනසේ. භග්ග මෝහෝති භගවා. මෝහය බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග මානෝති භගවා. මාන්නේ බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග දිට්ඨීති භගවා. දිට්ඨියේ මිත්‍යා දෘෂ්ටියේ බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග කණ්ඨකෝති භගවා. කෙලෙස් කටු බිඳලූ බැවින් භගවානං වනසේ. භග්ග කිලේසෝති භගවා. 1500ක් ක්ලේශයන් බිඳලූ බැවින්ද භගවානං වනසේ. බජි විභජි පටි විභජි ධම්ම රතනන්ති භගවා. ධර්ම රත්නය භජනය කළා විභජනය කළා හාත් පසින් බෙද බෙදා දෙසූ බැවින්ද භගවානං වනසේක. භවානං අන්ත කරෝති භගවා. කාම භව, රූප භව, අරූප භව ආදී සියලු භවයන් කෙලවර කළ බැවින්ද භගවානං වනසේක. භාවිත කායෝ, භාවිත සීලෝ, භාවිත චිත්තෝ, භාවිත පඤ්ඤෝති භගවා. කාය භාවනාවක්, සීල භාවනාවක්, චිත්ත භාවනාවක්, ප්‍රඥා භාවනාවක් වැඩූ බැවින්ද භගවානං වනසේ. භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්ප සද්ධානි අප්ප නිග්ඝෝසානි විජන වාතානි මනුසරාසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානාකි භගවා. ඒ කියන්නේ ආරණ්‍ය සේනාසන, ප්‍රාන්ත සේනාසන,
මනුෂ්‍යයන්ගේ හඬක් නැති මනුෂ්‍යයන්ගේ හැසිරීමක් නැති මනුෂ්‍යයන්ගේ කතා බහක් ආශ්‍රයක් නැති නිස්සබ්දතාවයෙන් පිරිපුන් වුණා වූ සමථ විපස්සනා භාවනා වඩන්න සුදුසු වූ ධ්‍යාන අභිඥා වඩන්න සුදුසු වූ මාර්ගඵල ලබන්න සුදුසු වූ ප්‍රාන්ත සේනාසන විවේක සේනාසන භජනය කළ නිසාද භගවානං වනසේක භාගීවා භගවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ භේසජ්ජ පරික්ඛාරානන්ති භගවා චීවරද ප්‍රණීත ප්‍රණීත චීවර ප්‍රණීත ප්‍රණීත පිණ්ඩපාත ප්‍රණීත ප්‍රණීත සේනාසන ප්‍රණීත ප්‍රණීත ගිලාන ප්‍රත්‍ය භේසජ්ජ පරිස්කාරයන් ලබන්ද භාග්‍යවන්ත බැවින්ද භගවානං වනසේක භාගීවා භගවා අත්ත රසස්ස ධම්ම රසස්ස විමුක්ති රසස්ස අදි සීලස්ස අදි චිත්තස්ස අදි පඤ්ඤායාති භගවා ඒ සරුවඥන් වහන්සේ අර්ථ රසයේ ලාභී බැවින්ද ධර්ම රසයේ ලාභී බැවින්ද විමුක්ති රසයේ ලාභී බැවින්ද අදි චිත්ත ලාභී බැවින්ද එවාගෙම අදි සීල ලාභී බැවින්ද අදි චිත්ත ලාභී බැවින්ද අදි ප්‍රඥා ලාභී බැවින්ද භගවානං වනසේක භාගීවා භගවා චතුන්නං ඥානානං චතුන්නං අප්පමඤ්ඤානං චතුන්නං අරූප සමාපත්තීනන්ති භගවා ඒ සරුවඥන් වහන්සේ රූපාවචර ධ්‍යාන සතර ලැබූ බැවින්ද බ්‍රහ්ම විහාර ධ්‍යාන සතර ලැබූ බැවින්ද අරූප සමාපatti සතර ලැබූ බැවින්ද භගවානං වනසේක භාගීවා භගවා අට්ඨන්නං විමුක්ඛානං අට්ඨන්නං අභිභායතනානං නවන්නං අනුකුබ්බ විහාර සමාපත්තීනන්ති භගවා අෂ්ට විමෝක්ෂ කියන ධ්‍යානලාභී බැවින්ද අෂ්ට අභිභාවිතන කියන ධ්‍යානලාභී බැවින්ද නව අනුපූර විහාර සමාපatti කියන ධ්‍යාන සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක භාගීවා භගවා දසන්නං සංඥා භාවනානං දසන්නං කසින සමාපත්තේනං ආනාපාන සති සමාධිස්ස අසුභ සමාපත්තියාති භගවා දස සංඥා භාවනාලාභී බැවින්ද භගවානං වනසේක දස කසින සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක දස අසුභ සමාපත්තිලාභී බැවින්ද භගවානං වනසේක ආනාපාන සති සමාධිලාභී බැවින්ද භගවානං වනසේක භාගීවා භගවා චතුන්නං සතිපට්ඨානානං සතර සතිපට්ඨානලාභී බැවින්ද භගවානං වනසේක චතුන්නං සම්මාප්පදානානං සතර සම්‍යප්පදානලාභී බැවින්ද භගවානං වනසේක චතුන්නං ඉද්ධිපාදානං සතරක් වූ ඉරිදිපාදයන්ලාභී බැවින්ද භගවානං වනසේක පංචන්නං ඉන්ද්‍රියානං පංච ඉන්ද්‍රිය ධර්මයන්ලාභී බැවින්ද භගවානං වනසේක පංචන්නං බලානං පංච බල ධර්මයන්ලාභී බැවින්ද භගවානං වනසේක සත්තන්නං බොජ්ජංගානං සත්ත බොජ්ජංගලාභී බැවින්ද භගවානං වනසේක අරිය අස අට්ඨාංගිකස්ස මග්ගස්සාති භගවා ආර්ය අෂ්ටාංගික මාර්ගලාභී බැවින්ද භගවානං වනසේක භාගීවා භගවා දසන්නං තථාගත බල ඥානානං තථාගත ඥාන බල 10ක් ලාභී බැවින්ද භගවානං වනසේක චතුන්නං වේසාරජ්ජානං විසරද ඥාන 4ක් ලාභී බැවින්ද භගවානං වනසේක චතුන්නං පටිසම්භිදානං ප්‍රතිසම්බිදා ඥාන සතර ලාභී බැවින්ද භගවානං වනසේක චන්නම් බුද්ධ ධම්මානං බුද්ධ ධර්ම 6ක් ලාභී බැවින්ද භගවානං වනසේක චන්නම් අභිඥානං අභිඥා 6ක් ලාභී බැවින්ද භගවානං වනසේක භගවාති නේතං නාම මාතරා කතං භගවා කියන මේ නම මහා මායා මෞබිසුන් වාසයේ තබූ නමක් නොව නැ පිතරා කතං සුදවුන් මහරජතුමානම් තබූ නමක් නොව නැ භාතරා කතං නන්ද ආනන්දාදී සහෝදර කෙනෙක් ලැබූ නමක් නොව නෑ භගිනියා කතං රූපනන්දා ජනපද කල්යාණියාදී සහෝදරී කෙනෙක් ලැබූ නමක් නොව නෑ ඥාති සාලෝහිකේ කතං මව්පස ඥාතීන් විසින් පියපස ඥාතීන් විසින් ලැබූ නමක් නොව නෑ මිත්තා මච්චේ කතං හිතමිතුරන් ලැබූ නමක් නොව නෑ සමන බ්‍රාහ්මණේ කතං ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලැබූ නමක් නොව නැ දේවතායකතන් දෙවියන් බ්‍රහ්මයන් නාග සුපර්ණාදීන් තබූ නමක් නොව විමුක්ඛාන්තික මේතම් බුද්ධානම් භගවන්තානම් බෝධ්‍යා මූලේ සහ සම්බඤ්ඤිත ඥානස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති සරුවඥන් වහන්සේ බෝමඬාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කොට යම් අලුයම් කාලයකදී දසදහසක් සක්වල කම්පා වෙද්දී
සතර මඟ ඵලපිළිවෙලින් ගොස් අරිහත් මලක්තේ අරිහත් ඵලයට පත් වූසේක් නම් ඒ විමෝක්ෂාන්ත කියන අරිහත් ඵලයට පත් වෙනකොටම මේ උතුම් භගවා කියන ගුණාමයේ පිහිටියා කියන එකයි මේ ගාථාවේ සූත්‍ර පාඨයේ තේරුම. දැන් මේ කරුණ රාශියෙන් අපට පැහැදිලි වෙනවා භගවා කියන මේ අකුරු තුනේ මොන තරම් ගැඹුරු තේරුම් පෙළක් තියෙනවද? මේ වගේ තමයි එක එක ගුණයක් අරහන් ගුණය ගත්තත් එහෙමයි. සම්මා සම්බුද්ධෝ ගුණය ගත්තත් එහෙමයි. නව මහා ගුණේ එක එකක් ගුණයක් පාසා බැලුවාම අර්ථ රසයෙන් ධර්ම රසයෙන් ගැඹීරත්වයට පත් වී තියෙනවා බුද්ධ ගුණ. මේවා අපි එකින් එකට වටහා ගන්නවා නම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කොයි විදිහේ ශාස්ත්‍රුන් වහන්සේ නමකටද කියලා බලවත් ප්‍රසාදය ඇති වෙනවා. අවීචේ පතම් භවග්‍රේ දක්වා හිවී ගැවසේ පවත්නා වූ දසදහස්සක් සක්වල කෙලලක්ෂයක් සක්වල අනන්ත සක්වල පැතිර පවත්නා වූ අනන්ත ගුණ සම්භාරයක් ඇති සර්වඥ රාජෝත්තමයන් වහන්සේට නේද අපි මේ කටයුත්තකදී බුද්ධ ගුණ හිතේ දරා ගන්නට ඕනේ. ගමනක් යන්න පිටත් වෙන්න ඉස්සර අපි බුදු ගුණ ආවර්ජනා කළ ගමන පිටත් වෙන්නට ඕනේ. උදේ අවදි වෙනකොටම වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණ ආවර්ජනා කරන හිතේ අවදි වෙන්නට ඕනේ. නිදා ගන්නකොට වෙන කිසිවක් නෙමෙයි බුද්ධ ගුණ ආවර්ජනා කරන නිදා ගන්නට ඕනේ. වැඩක් පටන් ගන්නකොට වෙන කිසිවක දෙයකට වඩා පළමුවෙන් බුද්ධ ගුණ ආවර්ජනා කරලා ඒ වැඩ පටන් ගන්නට ඕනේ. මේ විදිහට තමන්ගේ මුළු දවසේ සෑම කටයුතුකදීම යටත් පිළිසෙන් බත් පිඩක් අනුභව කරන කොටත් බුදු ගුණ සිහි කරගෙන බත් පිඩ අනුභව කරන්න ඕන. වතුර ටිකක් පැම්පහසු වෙන කොටත් බුදු ගුණ සිහි කරගෙන පැම්පහසු වෙන්න ඕන. මේ වාගේ දාස පුරා සෑම කටයුතුකදීම අපට බුදු ගුණ සිහි කරගෙන බුදු ගුණ සිහියෙන් කටයුතු කරන් ලැබෙනවා නම් අපේ හෘදේ సంతානෙහි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා හා සමානව අපට දැනෙන්න පුළුවන්. එවාගේ මේ බුදු ගුණ ආවර්ජනා කරගෙන කටයුතු කරන්නාගේ సంతානෙහි හැම විටම බිය තැතිගැනීම් සංසිදෙනවා. ප්‍රීති සෝමනස්ස බහුල වෙනවා. හැම විටම ප්‍රීතියෙන් සෝමනසින් ඉන්න කෙනෙක් වෙනවා. දුක් දොම්නස් ඉවසන්නේක් බාටපත් වෙනවා. බිය තැතිගැනීම් නැති කෙනෙක් වාගේ දුක් දොම්නස් නැති කෙනෙක් හා ඉවසන සමත් කෙනෙක් බාටපත් වෙනවා. එවාගේම තමන්ගේ සිතේ හරියට සරුවක්න ධාතුන් වහන්සේලා තැන්පත් කළ ධාතු කරඬුවක් වාගේ තමන්ගේ సంతානය පූජනීයත්වයට පත් වෙනවා. ඒ වගේම මොනවා හරි පාපයක් කරන්න කරුණක් ඉදිරිපත් වුණා නම් මෙන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නවා වගේ හිතට මැවී පෙනී ගිහින් ඒ පාපෙන් වළකිනවා. සමාහට බුදුබා පතන්න පවා හිත නැමිනවා. ඒ වගේම භාවනා වඩන්න ගියා නම් ඊටාම සාර්ථකව භාවනා කරගන්න පුළුවන් වෙනවා. සීලයක් රකින්න ගියත් ඊටාම සාර්ථකව සීලය රකගන්න පුළුවන් වෙනවා. බුදු ගුණ ආවර්ජනා කරමින් ගොවිතැනක් කළා නම් ශස්ත්‍රීක අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් වෙනවා. කුඩා දරුවන් අදින දෙමව්පියෝ බුදු ගුණ ආවර්ජනා කරමින් දරුවන්ගේ වත් පිළිවෙත් කරනවා නම් ඒ දරුවෝ නිරෝගී බවට පත් වෙලා යහතින් ජීවත් වෙනවා. මේ වාගේ හැම කටයුත්තකදීම අපි බුදු ගුණ ඉස්සරහට ගන්නට ඕනේ. මේ බුදු ගුණ භාවනාව ඊටාම වැදගත් වෙන. දැන් මේ එක ගුණයක් අරගෙන ඒ ගුණයම නැවත සිය දහස් වර සිහි කර කර සිහි කර කර හිටියක් එම් බුදු ගුණ භාවනාවක් වැඩෙනවා. පින්නතුන් අහලා තියෙනව නේද? අපි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න දිනක වේළුවනාරාමේ සිද්ධියක්. ඒ කියන්නේ වේළුවනාරාමයේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වැඩ ඉන්න කාලයේ විහාරස්ථාන 18ක් ඒ රජගහ නුවර සමීපයේ ඇති වුණා. භික්ෂුන් වහන්සේලා දහස් ගණන් වැඩ සිටියා. එක්තරා වීථියක සෙල්ලම් කරන වයසේ දරු දෙන්නේ එක දරුවෙක් බෞද්ධයෙක් එක දරුවෙක් අබෞද්ධයෙක්. මේ දරු දෙන්නා සෙල්ලමට කැට ගහන ක්‍රීඩා පුරුදු කරගෙන හිටියා. ඉතින් මේ දෙන්නා විනෝදෙන් කැට ගහන වෙලාවේ කැට ක්‍රීඩා කරන වෙලාවේ බෞද්ධ ළමයා නිතරම නමෝ බුද්ධස්ස කියලා කැටේ වීසි කරන්නේ. හැම වෙලාවෙම මේ දරුවා දිනනවා. අනිත් දරුවා කියන්නේ නමෝ අරහන්තානම්. එයාට අදහන්නේ නිගන්තනාත පුත්‍රයන් වැනි රහත් කෙනෙක් නේ. නමෝ අරහන්තානම් කියලා කැටේ වීසිගෙන උඩ පරදිනවා. පසුව මේ අබෞද්ධ ළමයාත් හිතුවා මාත් මේක පාඩම් කරගන්න ඕනේ කියලා නමෝ බුද්දස්ස කියන එකෙන්ම කැටේ වීසි කරනවා. දැන් දෙන්නටම සමානව ජය පරාජය ලැබෙනවා. මේ අබෞද්ධ ළමයා හරියම දුප්පත්.
ඒ දරුවාගේ දෙමව්පියෝ ජීවත් වන්නේ දරවිකුණලා. ඉතින් මේ දරුවයි පියයි කරත් බැඳගෙන ගියා නගරෙන් පිටත සොහොම් පිට්ටනියත් පහු කරගෙන කැලෑවේ දර කපාගෙන ඉන්නේ. ඉතින් උදේ ගියපු ගමන හරකුන් දෙන්න කෑමට ලිහලා දාලා දර කැපලා කරත්ට පැටෙවෝ. ඉතින් හැන්දෑ වෙනකම් මේ වැඩේ කළා හවස කරත් බැඳගෙන ඉඳි තින් ගොනුන් දෙන්න හොයාගන්න එපාය. ඒ දරුවාට කිව්වා මං එනකම් කරත් ළඟ ඉඳ දරුව මම ගොනුන් දෙන්න හොයාගෙන එන්නම් කියලා අඩිපාර දිගේ ගියා. වෙනත් ගවයන් එක මේ ගොනුන් දෙන්න නගරෙටම ගිහිල්ලා. ඉතින් අඩිපාර දිගේ ගිහිල්ලා ගිහිල්ලා බලාන ගොනුන් දෙන්න හොයාගෙන එන්න හදනකොට මෙන්න නගර ද්වාරය වහලා. දැන් පිට වෙන්න බෑ නගරෙට කොටු වුණා. දරුවාතර මං උනාර සොහොම් පිට්ටනියේ සමීපේ වනාන්තරේ. ඉතින් දැන් හැන්දෑ වේගණ යනකොට මේ දරුවාට බඩගින්නයි පිපාසයි භීතියයි ඔක්කොම. ඇඳිලි වැටියගෙනට කියන්න කරන්න දෙයක් නෑ. එහෙන්ද පේන කෙනෙක් නෑ. අර කරත්තේ යටට වී නිදාගත්ත ගෝණියට යට වෙන. මේ ගෝණිය තියෙනවානේ කරත්තයාට බඩු දාගන්න. මේකට වෙලා වකුට වෙලා නිදාගත්තා. හැබැයි සීතලයි මෙහෙන් බයයි ඉඳහිට නින්දත් යනවා ඉතිහිට අවදිත් යනවා නිකම් භීතියෙන් හිටියා. ඉතින් පියාට ගෙදර නින්දක් නෑ. ඇයි දරුවා අනාථයිනි දැන් මේ මහා සොහොම් පිට්ටනියක් සමීපේ මොන අනතුරු වේද දන්නේ නෑ. නපුරු සතුන් ඉන්නවා නපුරු අමනුෂ්‍යෝ ඉන්නවා. ඒ මිනිසයා ගෙදරට කොටු වෙලා එළි වෙනකන් අවදියෙන් දුකෙන් හිටියා. ඔය අතරත රාත්‍රියේ මැදියම් කාලේ ගොදුරු සයාගෙන ආව අමනුෂ්‍යෝ දෙන්නෙක් එන් එක අමනුෂ්‍යෙක් සම්මාදිට්ඨිකයි පස්පව් කරන්නේ නෑ. එක අමනුෂ්‍යෙක් මිත්‍යා දෘෂ්ටිකයි නපුරුයි. මේ නපුරු මිත්‍යා දෘෂ්ටි අමනුෂ්‍යයා අර අනිත් එක්කෙනාට කිව්වා අද නම් රශ්මි පිටින් ගොදුරක් තියෙනවා. කිව්වා එහෙම අල්ලන්න යන්න හිම්පා. ඒ දඩුවා සමාට බුදුගුණ දාන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් අත තියන්න එපා එන්න එන්න අපි වෙන ගොදුරක් හොයාගන්න යන් කියලා අඳගාගෙන ගියා. නමුත් මේ බෞද්ධ අමනුෂ්‍යයාට නොපෙනෙන්නේ අර අබෞද්ධ නපුරු දුර්දාන්ත අමනුෂ්‍යයාගෙන් දඩුවාගේ කකුල ඇල්ලුවා. ඉතින් අඩනින්දවා ගිහි හිටියේ මේ දරු එක පාටම අර සෙල්ලමට පුරුදු කරපු නම බුද්දාස කියන වචන කිව්වා. ඒක එකතරයන්නේ බොහෝ වාරයක් කියවෙන්නේ ඇති. නම බුද්දාස කියලා බයෙන් ඉන්නේ. මේ කියනකොටම බුද්ධ කෙනෙක්ගේ මේ වචනේ නිසා අමනුෂ්‍යයා තිගැස්සෙලා වීසි වෙලා බියටපත් වෙලා දඟල් මේ වෙවුලන්ඩ ගත්තා. මේක දෙයක් අනිත් එක්ක. දැකලා කිව්වා මේ නිසා තමයි මම අල්ලන්න එපා කිව්වේ. මේ දරුවා බුදු ගුණ දන්න දරුවෙක්. දැන් ඉතින් මේ වරදට දඬුවම් විඳින්න ඕනේ. නැත්නම් වෛශ්‍රවණ දිවරාජයාගෙන් නෝරදවාම දඬුවම් තමුන්ට ලැබෙනවා. නිසා වහාම මේ දරුවා රැක ගන්නට ඕනේ. මේ දරුවාට ආරක්ෂා සැලසන්න ඕනේ කියලා දෙන්නම මෞපිය වෙස්ෙන් මැවී පෙනී ගියා. මෞපිය වෙස්ෙන් ඉස්සරහට ආවා. දැන් ඉතින් දරුවාගේ බයක් නෑ අම්මා තාත්තාවනි. ඉතින් අර වරද කරපු අමනුෂ්‍යයාට කිව්වා ගිහින් රජ්ජුරුවන්ගේ රජ්ජුරුවන් මේ වඩන හන්තලියෙටම රාජභෝජන ගේන්න කියලා කෑම. ඉතින් අමනුෂ්‍යයාට අහසින් යන්න පුළුවන් නේ. රජ්ජුරුවන්ගේ රාත්‍රියේහි ඉතිරි ආහාර තිබුණා. ඒ රන්තලියෙට රාජභෝජන බෙදාගෙන ගිනල්ලා මේ දරුවාට කැවුවා මව්පියන්ගේ හැටි. ඉතින් මේ දරුවා ආහාර ගත්තා. ආහාර නිදාගත්තා. එලි වෙනකම් මේ අමනුෂ්‍යෝ දෙන්න ගියේ නෑ වෙන උවදුරක් නොවෙනු පිණිස ආරක්ෂා කරන හිටිය. හැබැයි මේ රන්තලියේ හිට පැත්තේ අකුරු පෙළක් ලිව්වා මේ සිද්ධිය රජිරුවන්ට පෙනේවා කියලා. උදේ එළිය වැඩනකම් මේ දෙන්න ඉඳලා ඉතින් අතුරු දහන් වෙලා ගියා. එළිය වැඩනම් පස්සේ දරුවාට බයක් නැණි. ඔය අතරේ තින් නගරද්්වාරයේ අරිණකම් ගේට්ටුව ළඟටම වෙලා හිටියේ පියතුමා. උතර අරපු ගමන් ඉතින් ගොනුන් දෙන්නත් අරගෙන ආවා මේ කරත් කිනතන සොයාගෙන. හැබැයි සැකෙන් බයෙන් ආවේ දරුවාට මොනවා වෙලා ඇද්දෝ කියලා. නමුත් මෙන්න තාත්තා එනකොට පුතා ඉස්සරහට ඇවිල්ලා හිනා වෙලා පිළිගත්. ඉතින් ඒ පියාට පුදුම සැනසෙල්ලක්. ඉතින් එහම කොහොමද දරුවා ඊයේ රාත්‍රියේ නිදාගත්තද මුකුත් බයක් හිම නැන්ද? ඇයි තාත්තා යාමයි මට ඇවිල්ලා කෑම දුන්නනේ. මං දන්නේ එච්චරයි. මං උතර නිදාගත්තා. ඉතින් මේක කතා කර කර ආවා. එනකොට මෙන්න රජගෙදර රන්තලිය හොයනවා රජුරන්ට උදේ මේ වරන් රන්තලිය නැතු. රාජපුරුෂෝ නානා දිසා භාගයන් ඇවිදවිද සොයනවා. තිමේ කරත්තේන මාර්ගයේ යන රාජපුරුෂයාට පෙනුන කරත්තේ උඩ මේ රන්තලියක් දිලිසි දිලිසි තියෙන. බැලුවම රජුරන්ගේ රන්තලිය. ඉතින් කරත්තයත් එක්කම මේ පියායි පුතයි දෙන්න රජවාසයට කැඳවාගෙන ආව. රජුරන්ට රන්තලිය දුන්නාම
සැබවින්ම අර පිටපැත්තේ ලියලා තිබුණු අකුරු පෙළ හරියට පැහැදිලිව පෙනුණා. මේ රාත්‍රී කාලේ අමනුෂ්‍යයන් දෙන්නෙකු විසින් මේ කුඩා දරුවාට අහසින් ඇවිල්ලා මේ රාජ භෝජනත් අරගෙන සන්තලියෙන් කෑම දුන්නා. ඒ දරුවාගේ වරදක් නෙමෙයි, මේක අමනුෂ්‍යයන් කරපු වැඩක් කියන එක ඒකේ ලියලා තිබුණා. ඒක කියලා තිබුණා මේ බුදුගුණ කියම නිසායි මේ සිද්ධිය වුණේ කියලා. පස්සේ රජුරෝ මේ දෙන්නට බොහෝම සැලකිල්ලෙන් කෑම බීම සංග්‍රහ කරලා දෙන්නම එක්කාසු කරගෙන ගියා වේළුවන ආරාමයේ. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා මේ ප්‍රවෘත්ති කිව්වා. අසා සිටියා ස්වාමීනි, සොහොම් පිට්ටනීකාරී මහවණේකාරී, ඕනෑම තැනක සැපසේ නිදන්ඩ සැපසේ අවදි වෙන්න මේ බුදුගුණ තරම් වෙනත් දේවල් තියෙනවද? එතකොට සරුවඥන් වහන්සේ කරුණු හයක් දේශනා කළා. එයින් පළමුවෙන් බුද්ධ ගුණ. සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං බුද්ධගතා සති. යම් බෞද්ධේ ප්‍රයදාවල් නිතර බුදු ගුණ සිහි කරනවා නම් ඒ බෞද්ධයා සැපෙන් නිදෙනවා, සැපෙන් අවදි වෙනවා කියන එක ගාථාවෙන් දේශනා කළා. ඔයගේ ගාථා හයක්. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං ධම්මගතා සති. යම් බෞද්ධේ ප්‍රයදාවල් දෙකේ නිතර ධර්ම ගුණ සිහි කරනවා නම් ඒ තැනැත්තාද සැපසේ නිදා සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං සංඝගතා සති. යම් බෞද්ධයෙක් නිතර සෑදාවල් දෙකේ සංඝගුණ සිහි කරනවා නම් ඒ තැනැත්තාද සුවසේ නිදා සුවසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිච්ඡං කායගතා සති. යම් බෞද්ධයෙකුට රෑදාවල් දෙකේ කායගතා සතිය නිතර භාවිතා වෙනවා නම් ඒ තැනැත්තෝද සැපසේ නිදා සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච අහිංසාය රතෝ මනෝ. යම් බෞද්ධයෝගේ సంతානයේ නිතර කරුණාව භාවනා වශයෙන් පුරුදු වෙනවා නම්, කරුණා භාවනා පුරුදු කරනවා නම් ඒ තැනැත්තාද සැපසේ නිදා සැපසේ අවදි වෙනවා. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සම්දිවාච රත්තෝ ච නිභාවනාය රතෝ මනෝ. යම් බෞද්ධ යෝගයේ సంతානේ මෛත්‍රී භාවනාව නිතර පිහිටා තිබෙනවා නම් ඒක නැත්තාද සැපසේ නිදා සැපසේ අවදිය. මේ ගාථා හයෙන් දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාව සානේදී බෞද්ධයන් වූ මේ පියයි පුතයි දෙන්නාම සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. පසු දවසක මේ කුඩා දරුවා බුදුසසුනේ පැවිදි වුණා. සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වුණා. උන්වහන්සේගේ හඳුන්වන්නේ නම භූතපාල ඉස්තවරයන් වහන්සේ, භූතපාල රහතන් වහන්සේ. මේකයි නම. ඉතින් මේ වාගේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා බෞද්ධයන් වශයෙන් අපට කොච්චර බුදුගුණ තුලින් වැඩ ගන්න පුළුවන්ද කියන එක. ඒ නිසා අපට බියක් ඇති ගැනීමක් නූපදින්න, අතුරු අන්තරා වලකින්න, සතුරු උපද්‍රව වලකින්න, ග්‍රහ දෝෂ අපල උපද්‍රව වලක්වා ගන්න, එවැගේම තමා සිතූ පැතූ යහපත් කටයුතු සඵල කර ගන්නට බුද්ධ ගුණ තරම් ඖෂධයක්, බුද්ධ ගුණ තරම් ආරක්ෂාවක්, බුද්ධ ගුණ තරම් මන්ත්‍රයක්, බුද්ධ ගුණ තරම් ශාන්තියක් වෙන්නේ නැහැ කියන එක මේ දේශනාව තුළින් පැහැදිලි වෙනවා. ඒ අපි බොහොම කරුණාවෙන් මතක් කරනවා අපේ මේ පින්වත් සෑම දෙනාට තබන පියවරක් ගානේම බුදු ගුණ ආවර්ජනා කරන්න පුරුදු වෙත්වා කියන මේ ආරාධනය. එදා සරුවඥන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා. එතකොට එදා ඒ මව්පියයි පුතයි දෙන්නාටම මඟඵල නිවන් ලබා ගත්තා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අර විස්තර විවරණ දේශනේ පැවැත්වුවා. දැන් මේ පද එකක් එකක් ගානේ විස්තර කරනවා නම් හිතෝදේ එළවෙනකම් කියන්න කරුණු තියෙනවා. ඒ තරම් කාලයක් අපි ගන්නේ නැහැ මේ කෙටි මතක් කෙලේ. භගවා කියන ගුණමාත්‍රයේ මොනතරම් ගැඹීර අර්ථ සම්භාරයක් සම්පින්දෙන වේ තියෙනවද කියන එක තේරුම් ගන්නයි. එනිසා එදා සරුවඥන් වහන්සේ දෙසූ මේ බුදු ගුණ යම් කෙනෙක් නිතර නිතර භාවිතා කරනවා නම් ඉස්සර වෙලා කෙරෙන්නේ
බුදුගුණ අරමුණේ සිත පහදිනවා. සිත පහදිනකොට චිත්ත ඡායසිකයන් දෙකම පහදිනවා. චිත්ත ඡායසිකයන් දෙක පහදිනකොට චිත්ත ඡායසිකයන් පිහිටා තිබෙන 15 වන හෘද වස්තු රූපේ පිරිසුදු වෙනවා. පහදිනවා. හෘද වස්තු රූපේ ප්‍රසන්න වෙනකොට ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වෙනකොට සකල ශරීරයේම ලේ පැතිරී යාමින් පිරිසුදු ලේ පැතිරී යාමින් රෝගාබාධ සුව වී ශරීරයේ වර්ණයේ පැහැපත් වෙනවා. නිරෝගී රූප කලාප 15 වීම නිසා ආයුෂ වැඩි වෙනවා. ශරීර වර්ණයේ වැඩි වෙනවා. ශරීර සැපේ වැඩි වෙනවා. කාය බලය වැඩි වෙනවා. ප්‍රඥා බලය වැඩි වෙනවා. එපමණක් නෙමෙයි. ඒ නිසාම සිත පිරිසුදු වීම නිසා කාය නිරෝගී වීම නිසා සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොපෙනී යනවා. දෙවියන්ගේ ප්‍රසාද ලැබෙනවා. මිනිසයන්ගේ ප්‍රසාද ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එවාගෙම ශරීර වර්ණයේ මුහුණේ වර්ණයේ පැහැපත් වෙනවා. වසවිස අවියාවුද ගිනි මේ විපත්ති වලකිනවා. හිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා. මරණ ආසන්න මොහොතේ මනස සිහිනුනේ යුක්ත වෙනවා. ආයු කෙලවරේ කාන්තේ සුගති ලෝකයේ උත්පත්තිය ලබනවා. බුදුගුණේ වැඩුව කෙනෙක් කවදාකවත් පිටසක්වලේක උපදින්නේ නැතුව මේ මංගල සක්වලේම උපදිනවා පාරමී පුරා ගන්නද. බුදුගුණ වැඩුව කෙනෙක් සසර ගමනේදී නිවන් දකින්නතුරු කවදාකවත් මිසදුටු කුලයක නූපදී සම්මා දෘෂ්ටික කෙනෙක් බවට පත් වෙනවා. මිසදුටු කුලයක උපන්නත් සම්මා දිට්ඨියම පිහිටා සිටිනවා. බුදුගුණ භාවනා කරන කෙනෙක් කවදාකවත් අංග විකල නැවේ පරිපූර්ණ ශරීර අවයවය ඇතුව සෝභමාන ශරීරය ඇතිව උපදිනවා. බුදුගුණ වැඩුව කෙනෙක් සසරදී කවදාකවත් පාපි මිත්‍ර සේවනයේකට නොමැති කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබනවා. බුදුගුණ වැඩුව කෙනෙක් සසර ගමනේදී කවදාකවත් මුඛ රෝගයක් හටගන්නේ නැතුව උම්මත්තක මන්ද බුද්ධික වෙන්නේ නැතුව බොහොම වාසනාවන්ත බුද්ධිමන්ත කෙනෙක් බවට පත් වෙනවා. බුදුගුණ භාවනාව පුරුදු කරපු කෙනෙක් සසර ගමනේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ තමන් වෙත සරුවඥන් වහන්සේලා පහළ වූ කාලයක නම් සරුවඥන් වහන්සේලා තමන් වෙත වඩිනවා. ඒ වගේම බුද්ධ ගුණ භාවනා පුරුදු කරපු පුජ්‍යලයා සසර ගමනේදී ගම්බීර අර්ථයන් ගම්බීර ධර්මයන් අවබෝධ කරගන්න ඥාන සම්පන්න වෙනවා. ඒ වගේම සරුවඥන් වහන්සේ නමක් දුටු කෙනෙහිම ප්‍රසාදයටපත් වී ධර්ම ශ්‍රවණේ කරලා තමා පැතුවේ රහත් බෝධියක් නම් ඒ රහත් බෝධිය සාක්ෂාත් කර ගැනීමෙන් සතර මඟ ඵල පිළිවෙලෙන් අමා මහ නිවන අවබෝධ කර ගන්නවා. පසේ බුද්ධත්වයේ පතාගෙන ගියා නම් පසේ බුදු බවත් ලෝතුරා බුද්ධත්වයේ පතාගෙන ගියා නම් ඊට පාරමී සම්පූර්ණ වූ දවසේ ලෝතුරා බුදු බවල් ලබා ගන්න මේ බුදුගුණ භාවනාව හේතු කුනිශ්‍රේ වෙනවා. අපේ රටේ ඉස්සර වැඩිහිටි දෙමාපියෝ නිතරම බුදුගුණ වඩන බව අපි අහලා තියෙනවා. බුරුම රට, තායි රට වැනි තේරවාද බෞද්ධ රටවල හරියට බුදුගුණ වඩනවා. ලොකු කොඩා සෑම දිනම බුදුගුණ භාවනා කරන සෑම විහාරස්ථානයකම පොදුවේ භාවිතා කරන්න නාගුණ වැල් තියලා තියෙනවා. ඉතින් ඇවිල්ලා සිය ගණන් දහස් ගණන් පිරිස එක්කාසු වෙලා බුදුගුණ වඩනවා. සජ්ජායනා කරනවා, හිතින් මෙනෙහි කරනවා. මෙන්න මේක නිසා බුදුගුණ වඩන පින්නතුන් වැඩි වැඩි තරමට බුදුරජාණන් වහන්සේගේ පිහිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ මේ පින්වත් සෑම දෙනාම ඒ අතින් වාසනාවන්තයි. අද මේ පින්නතුන් පැමිණ සිටින්නේ දවස පුරාම ආගමික පින්කම් වල යෙදී ජීවිතයේ උසස්ම පාරමී පුණ්‍ය නිධානයක් නිධාන කර ගැනීම පිණිසයි. එතකොට සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී පුරා මෙන් අවුරුදු 2586 කොත් මාස 8කට පෙර බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදුබාට පත්වී වදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට අමාදහම් වැසි වස්සවලා 22 අසංකේය 60 කෝටි 50 ලක්ෂයක් පමණ දෙන ජීවමාන කාලයේ නිවන් පුර පමුණුවලා සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාරා අදිෂ්ඨාන කොට තබා මෙයින් අවුරුදු 2542කට පෙර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් නිවන් පුර වැඩියා. දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් මෙන් ඒ ශ්‍රී දේහේ පවා නිවී ගියා. එවාගෙම තමන් වහන්සේ වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන්පුකුණු මාලිගා නෂ්ටාවශේෂ වුණා. රහතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙත් ජනතාව සුවකී කර්මාරූපෝ පරිලෝ ගියා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම
එනම් මේ ඉරාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලිමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපේ මේ ශරීර කූඩු හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි එවැගේම අපිරිසුදු බැවින් අසුබයි පිළිකුල් බැවින් අසුබයි මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාර ධර්ම ඒකාන්තයෙන් පීලන සංකත සන්තාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයි දුක නැවත නැවත උපදවන ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි දුක සමුදය නැති නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් යුක්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමට වැඩිය යුතු නීයාන හේතු දස්සන ආදිපතේ යාර්ථයෙන් යුක්ත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා අති දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී බෙලින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනින් සැනසීමට පත් වුණා සසර දුක් තරණේ කළ කෙලස් ගිනි කඳු නිවා සාන්ත නිවනින් සැනසේ වදාළ සියලු බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සමකල්ලි සිතින් කයින් වචනිනුත් අපේ ත්‍රිවිධ ද්වාරයෙන්ම ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපට ජීවිතේ පුරා කරන දාන සීල භාවනා කුසල් පාරමී බාටපත් වී පැතූ බෝධියකින් චතුරාරි සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. දැන් මේ සන්ධ්‍යාවේ හෙට දවසේ ධර්ම ශ්‍රවණය කළ ඥාතීන්ද දෙවියන්ද පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වමු. දැන් මහා සංඝරත්නය කරුණාවෙන් පින්නතුන්ට ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු. සුපස්ති සාදු සාදු අනුමෝදන් සාදු අනුමෝදන් කමාමි කමි සබ්බං සෝපති නිරෝධන වාසවල සාමලයන පිරිසක් තේකසය අතලයක් පන්න වෙන්න ඇති. එවාගේම උපාසක මහත්වරු, එවාගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යවරු, රාජලසී මෑණිවරු ඒ ආට කොටස් වෙන් කළ තියෙන උපදේ නෙමෙයි. එතකොට ඒ සියල්ලම පාසන 300කට වැඩි ප්‍රමාණය. ඒ ගරු ස්වාමීන් වහන්සේගේ භාවනා තමතාන් තුළ බොහොම ආදර්ශමයි. අපි ලංකාවේ බොහෝ දෙනා සමාරිත භාවනාවනේ ඒ පසුම වඩන්න සමත භාවනා වඩන්න ජහල භාවනා වඩන්න කොහොම අන්තරාවන් වැඩි කියලා මොන මොන්තරාවක්වත් නැහැ ඒ ස්වාමීන් වහන්සේ උපදෙස් දෙලා කියලා බොහෝම ඉර දිවනට පත් වේ යෝගාවචරය ආනාපාන සතියෙන් පටන් ගන්න ආනාපාන සති කර්මස්ථානයෙන් පටන් ගෙන ඒක යවලා ජහල හතරක්ම
ඊළඟට ජත්තින් සහකාර ධ්‍යාන 32ක් උපදවන. ඊළඟට ඕදාත පසල අට්ඨික සංවාරයෙන් ඕදාත පසලන ඕදාත ධ්‍යාන 4ක් උපදවන. ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528ක් උපදවන. ඊළඟට දස අසුභ ධ්‍යාන 10ක් උපදවනවා. තවත් තැනකලෙන් දස පසල ධ්‍යාන උපදවනවා. එයින් නැවතින්නෙත් නෑ තවත් තැනකලෙන් දස විහාර ධ්‍යාන සියල්ල සම්පූර්ණ කරලා අරූප සමාපත්තිය ලබනවා. ඊළඟට විදර්ශනා ආචාරයලා ඉන්දියට සමහර උපාසිකා මවරුතව දාසේලාරගලට සමහර උපාසිකා මවරුතව ඒවයින් ධ්‍යාන සමාධ සමාපත් උපදවලා විදර්ශනා ලබලා මුදුනටම ගියා ඉන්නවා. ඉතින් ලංකාවක් ඒ වගේ වාසනාවන්ත ඉන්නේ භූමි රට ආදා වාසනාවන්තයි ලංකාව. ඒ රට වාසයෙන් ලංකාව ගැන කියන්නේ පුදුම ගෞරවයක්. ලංකාවේ උපදින්න මහා පුණ්‍යවන්තය කියලා ඉන්නේ භූමි රටලාස බෞද්ධයෝ කියන්නේ. ඒකද ලෝකේ කොච්චර රටවල් තිබුණා ලෝකේ බුදුරජාණන් වහන්සේ තුවාරයක් වැඩම කරවලා දාල ශ්‍රී ලංකාවට. පරිලෝකයෙන් පසු ලෝකේ බුදුරජාණන් වහන්සේ පිටදී වදාළ බෝධි මහස ලැබුණ ලංකාවට. අසම්බුද්ධ ශරීරත් දාතු පස් නමක්ම වැඩෙන්නේ ලංකාවට. එතතන බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ ශරීරත් දාතු මහසේන වැඩෙන්නේ ලංකාවේ පමණයි. ලංකාවේ තමයි. විද්‍යාත්මකවම තමයි ලංකාවට ඇවිල්ලා පෞද්ගලික ධ්‍යාන භාවනා වඩලා කෙලස්නස අරහත්ත්වයට පත් වෙන්නේ. මේ හැම ආකාරයෙන් තුනසේ ලංකා වාසනාවන්තයි. අදවලත් ඒ වාසනාව බෞද්ධයන්ට තියෙනවා. ලංකා වාසයේ බෞද්ධයන්ට තියෙන ඒ වාසනාව ලෝකේ පාටවත් නෑ. ඒ නිසා බෞද්ධ වාසයේ අපි බොහෝම උද්යෝගීලත්වයෙන් ප්‍රතිඵල නිරන්තර කටයුතු කිරීම ගන්නවා. ඒ නිසා මේ ප්‍රධාන විවේක සේනාසනයේ පවත්වාගෙන යන ආගමික වතාවක් තුළින් මේ සේනාසනයේදීම අපේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට එවැගේම සිල්වත් ගුණවත් මේ දායක මහතුරු මවරු දූදරුවන්ට මේ බුදු ශාසනයේ ඒ විදිහේ සීල සමාධි ප්‍රඥා ශේෂයෙන් ගුණ වඩාගෙන ඥාන සමාධි සමාපත්ති උපදවාගෙන විපස්සනා ඥාන වඩාගෙන මගපල නිවන් සුව සාක්ෂාත් කරගන්නට ආස්කාර සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එදාදී තේමී මහා බෝධිසත්වයන් වහන්සේ අපටත් සත්පුරුෂ සත්‍යයෙන් රාජ්‍ය කරදලා පෞස්තවෙන් පරිදිවි ඥාන භාවනා වඩා බඹලෝ උපන්න උදාස ගණදානක පිසක් එසේ බඹලෝ දෝලෝ මනලෝ උපන්න පසු කාලයකදී ඒ මහා බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නමින් පාලවි විශ්‍රම වන්ති වසරේදී පරිදිවි අවුරුදු මහා ප්‍රධාන වීර වඩා දෝමලාරාවදීන සපරිවාර මාර පරාජය කරමින් දසබලඥාන චතුරු වයිසාරද්ධාත් ඥානාදී අනන්ත ඥානධාතු පරිවාර ප්‍රදාති සරුවත් තාත්තාන ප්‍රතිලාභෙන් ලෝතුනා බුදු පදවියට පත්. එතට පාඥම් පිරිවාවෝ පිරිස බුදු පිරිස දාට පත්තල කෙලසන්ගෙන් අතමිදී සාර්ථ නිවන් සෝයෙන් සැලසුනා. ඒ සරුවත් වල්ලාහසේ අපලිස් පස් අවුරුද්දක් පුරුල්ගෙයි ලෝතවාසයෙන් තුරිත සෝපනිස සවාසෝදාසක් ධර්මස්කන්ධේ දේශනා කළා. කලපාරමී පිරෝපාරමී ඇති ජනතාව තුළ සූවිශා සංකේ හැට පෝත පරත් ලක්ෂයක් දෙල අමා මහනුවරට පත්ලා. අවුරුදු 5000 බුදුසසුන පරතෙන් අධිෂ්ඨානකට තථාගතයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක වෙමින් ගැදලුන මිලිතාලක් මෙහි ගියාක් මෙන් පිරිනිවුණ තාතන් වහන්සේලා පිරිනිවුණ ආර්යන් වහන්සේලා ස්වර්ගත් වුණ අගල ඇති අමති ආදී ජන ජනතාව ස්වකීය කර්මාරෝපේ තරලය සටත් වුණ වැඩීති විහාරස්ථාන දෝතරල රාජ ධාන උයන්තතුන මාරු ජාද සියල්ල නස්ථාව ශේෂ වුණ මේවා ඉරාද කාරතා මහා ප්‍රසී මහා මේර පර්වත මහා සාගරයෙන් විශාල වත්ත නිරෝධනය ඉදපට යාන වායලෙන් පළඳ මිල මුදල් ආදී පාරිභෝගික වත්ත සෑමෙන් දීමෙන් නැදීමෙන් පළඳීමෙන් හේතෙන් හේතෙන් දකල් මිලකෙන් වතෙන් පිළිවෙතෙන් පිළිබඳව කමලි ආත්මාර සමෝය මතු ලැබෙන ජීව මානුෂාදී සියලු සම්පත්තියක් පිතා පිහිටනකු සෑම සංස්කාර ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම නිතන් නිරතුරු පෙරෙන බැවින් දුකයි තමතු තමතුසේ මොපවත්මා දරින් අසාර නිස්සාර වලින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙලක්ෂණයට යථා සර්ව සංස්කාර ධර්ම දුක්ඛාදි සත්‍යයි
දුකට හේතු වන කලම් කල තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරි සත්‍යයි දුකත් සමුදය ඇති සාන්තමෙල දුක්ඛ නිරෝධ ආරි සත්‍යයි නිවන අවබෝධ කර ගැනීමට වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපද ආරි සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා අපි දීර්ඝ කාලයක් පිරු දාන අධිකාරණයේ බල ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා අපට මේ ජීවිතේ පුරා තම සීලම කුසල සම්භාර ධර්ම පාරමී බාද පැමිණීමෙන් ප්‍රාර්ථනීය බෝධියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා ප්‍රාර්ථනා කරනවා.